අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල පාර්ලිමේන්තුවේදී ජනපතිට ගෝටා ගෝ හෝම් සමග හූ සංග්‍රහයක් රටම බැද්දේ රනිල්ගේ මාර්ග සිටියම මැද්දේ ජනතාව මැද්දේ අනුරට අගමැතිකම දෙන්න සූදානම් රනිල් සැලැස්මක් තියනවා නම් මම එතුමාට ඉඩ දී තනතුරෙන් අතහරින්න සූදානම් ජනවරම නැති අගමැති ඇඹලයා ගැන අනුර කියයි ඔබතුමාට පාර්ලිමේන්තුවේ වාඩි වෙන ජනවරමක් තිබෙත් නේ ඔබ වාඩි වූ පුටුවේ ඇඹලයක් ලෙස ඇලිගලි නැගිටින සූදානම් නැත්නම් අන්න ඒකට මම විරුද්ධයි සජිත්ගේ ඉන්දන නැව ආව ගෙදර යන්න හදන හරේන් තෙල් පොලිමක 17 වන මරණයත් වාර්තා වෙයි හොඳටම ෆේල් ඉන්දන ඇමතිගේ 8 ෆේල් ටෝකන් එක බස් දහවණයත් කොට උඩ ජනතාව මහමග හාමතේ පොලිමේ ඉන්න අහිංසක මිනිස්සුන්ට මොලේ වෙනුවට කකුලේ බලේ පෙන්වූ තරු පටිකාරයා IMF කව පේජ් එකට මේ පින්තූරය දාමුද අද ටෙලිවැකියෙන් මේ ආණ්ඩුවට බලේ ඉන්න සදාචාරාත්මක අයිතියක් නැහැ ගෝඨාභය ප්‍රමුඛ පිරිස වහා ඉල්ලාස්විය යුතුයි කාඩිනල් හිමි කියයි ආණ්ඩුවේ හැම අඩියක්ම ෆේල් බලවතුන්ගේ සාපය ජනතාවට ගෙවන්න බෙලා මොරුත්ෙට්ටුවේ ආනන්ද හිමි කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයෙකු රටේ සිටිනවාදයි ප්‍රශ්න කළා. අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වුණා. ඒ විපක්ෂයේ හෝහඬ සහ විරෝධය මතේ. අද පාර්ලිමේන්තුවේදී අනුර කුමාරගේ තියුණු වාක් ප්‍රහාරයකට මුහුණ දීමට අගමැති රනිල්ට සිදු වුණා. IMF සමග සාකච්ඡා වලට සහභාගී වෙන්නේ බංකොලොත් රටක් විදියට. මේ ක්‍රියාවලිය කලින් වගේ සරල රේඛාවක් ගමන නෙමෙයි. වංක ගිරියක ගමන. මේ දුෂ්කරතා මැද සාකච්ඡා වටය ඵලදායි ලෙස අවසන් කිරීමට ලැබීම සතුට කරුණක්. ඊළඟ පියවර වන්නේ ණය ප්‍රතිව්‍යගත කිරීම හා ණය තිරසාරභාවය පිළිබඳ සැලසුම් වාර්තාව ඔවුන්ට ඉදිරිපත් කිරීම. අගෝස්තු මාසයේ වෙද්දී මේ වාර්තාව IMF වෙත ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපි ආපහු 2018 තත්ත්වයට යන්න 2026 වෙනවා 2026 වෙද්දී සාවර ආර්ථික පදනමක් ඇති කර ගැනීමයි අපේ අපේක්ෂාව. IMF එක්ක බලාපොරොත්තු වෙන්නේ 2032 වෙනකොට දළ දේශීය නිෂ්පාදනයේ 95% කරන්න. 2023 වසරේදී අපේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. ජනතාවට සිහිනලුවක් මවා පෙන්වන්න මේ අතාත්‍ය වසන් කරන්න සමහරු උත්සාහ කරන්න පුළුවන්. හැබැයි ඒවා සුන්දර වචන පමණ බව කාලයත් සමග සනාථ වෙයි. සුන්දර වචන වලින් ජීවත් වුනේ නිසා තමයි අද අපි මෙතෙන්ට වැටිලා තියෙන්නේ. පියලේ වටිනාකම අඩු වීම නිසා සේවක අර්ථසාධක අරමුදලේ හා සේවක බාර අරමුදලේ දැන් ඇති මුදල්වල වටිනාකම 50%කින් පහළ බැහැලා තියෙනවා. විශ්‍රාම වැටුප්වල සැබෑ වටිනාකමත් 50%කින් පහළ බැහැලා. මම බලාපොරොත්තු 2023 පුළුවන් නම් අගභාගයේට පසුව මුදල් මුද්‍රණය කරන එක අපි නවත්තනවා. ආ දන්න තරමට අපේ ඉලක්කය ජය ගැනීම සඳහා කෙටි පාරවල් නැහැ. මැජික් හෝ විශ්වකර්ම නැහැ. Tamanට බාර දුන්නොත් මාස 6කින් රට යථා තත්ත්වයට පත් වෙන බවට අනුර දිසානායක මන්ත්‍රීතුමා ප්‍රකාශ කර තිබෙනවා ඇත්තෙන්ම එසේ කළ හැකි නම් එය ඉතා යහපත් වැඩක් අපි ඒක ක්‍රියාත්මක කරමු if you can do it in 6 months if you can turn from -6 to positive in 6 months you might get the Nobel prize for economic correct no එවැනි සැලැස්මක් තියනවා නම් මම එතුමාට ඉඩ දී තනතුරෙන් අතහරින්න සූදානම් මම මේ ජනාධිපතිතුමාට කියනවා මේ සැලැස්ම සාර්ථක නම් මං उसला
विपक्ष ප්‍රේමදාස ජනාධිපතිතුමාව දෝෂාභියෝගයෙන් බේරලා දුන්නා ඒ නිසා මෙතුමාට දේශපාලනය කරනවා පෙරහැර යන්න ගොඩක් උන් ඉන්නවා ඇඳුම් මහගෙන ඉන්නවා තොප්පි දාගෙන ඉන්නවා මෙච්චර අමාරු ලාගදී බරා දින්න ඕනේ නැහැ අපි පොඩ්ඩක් ඉඳලා මේක වට්ටලාම ගමු මචංගිය වට්ටලාම කරා බම්බුවා වෙලාවකට හිතෙනවා මේ ගෝට ගෝ හෝම් කියපු සර්ගේ සාපේ කියපු හරින්ද මේ කියලා මම තාමත් කියනවා සර් ෆේල් මම තාමත් කියනවා මේක සාපයක් ඒ වයිලින් අපි බෑර වෙන්නේ නැහැ ප්‍රේමදාස මහත්තය ජිරිය පුප්පගෙන කෑ ගැහුවා හෙල්නව් තුනක් ගේනවා දුවා එකක් ගෙනල්ලා දීපන් බලන්න අපිට අපි ඉල්ලස් වෙනවා එක නමක් ගෙනල්ලා දුන්නා නම් අගමැතිතුමා ඔබතුමාට පුළුවන් නම් ජූලි මාසේ වෙනකොට ණය ප්‍රතිව්‍යුහගත කරගන්න මහා මේ ගිරස් පොතට යන වැඩක් වෙනවා මම අහනවා අගමැතිතුමාගේ චැලෙන්ජ් එකක් අරන් කියන්න පුළුවන් ද ඔබතුමාගේ ආණ්ඩුවනේ මේක කරන්න අපි සූදානම් අපේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න අපිට ඒකට අවස්ථාව ලබා දෙන්න සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් වගකීම් ගන්න අපි සූදානම් කියලා අපි ජනාධිපතිතුමාටත් කිව්වා රටටත් කියලා තියෙනවා මම මේ පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා මම මේ අග්‍රාමාත්‍ය ධුරේ බාරගත්තා ඔබ මේක බාරගත්තත් ඔබ බාරගෙන හිටියත් රනිල් වික්‍රමසිංහ ඔබටත් මටත් මේ පුටුවේ වාඩි වීම සඳහා ජනවරමක් නැති බව මතක තබාගන්න ඔබ වාඩි වූ පුටුවේ එම්බලයක් ලෙස එලීගලි නැගිටින්න සූදානම් නැත්නම් අන්න ඒකට මම විරුද්ධයි මේ අර්බුදයෙන් ගොඩ එන්න ස්ථාවර පාලනයක් විතරක් නෙවෙයි මේ අර්බුදයෙන් ගොඩ එන්න සඳහා විශ්වාසනීය ස්ථාවර පාලනයක් අවශ්‍යයි ඔබතුමා මට නොබෙල් තෑග්ග දෙන්න ඔබතුමා අයින් වෙන්න ඔබතුමා අයින් වුණත් මාව පත් කරන්නේ නෑනේ ඔබතුමාට උනන් අයින් වෙන්න පුළුවන් පත් කිරීම බලයක් ඔබතුමාට නෑනේ මිනිත්තු 5ක් දෙන්න මට බයින් එතුමා හිතන් ඉන්න එතුමාට හොඳ කිඹුල් ලමක් තියනවා කියන කිඹුල් ලමක් නෙවෙයි තියෙන්නේ එතුමාට සංවේදනයේ නෑ හැඟීම් නෑ දැනෙන්නේ මිනිසුන්ගේ වේදනාව මිනිසුන්ගේ කෝපය මිනිසු මිනිස් අත්පත් වී තිබෙන දුක් දෝමනස්සන් පිළිබඳ හැඟීමක් නෑ එහෙම හැඟීමක් නැති වෙනකොට හැඟීමක් නැති මනසකට සමාජය තීරුම් ගන්න බෑ කිරි වැටුණු නායකයෙක් ඔබතුමා විසින්ම නිර්මාණය කරන ලද ලෝකෙක ඔබතුමා ජීවත් වෙන්නේ ඔබතුමා කවදාවත් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයත් එක්ක ජීවත් වෙන්නේ නෑ ඔබතුමා හැමදාම සාමාන්‍ය ජනතාවට උඩින් ඉන්න නායකයෙක් ඔය ප්‍රකාශ තුලින් පවා පෙන්වන්න කරන්නේ ඒක ඔබතුමා කල්පනා කරන ඔබතුමා නැගිටලා මට විනාඩි 5ක් දුන්නා කිව්වම ඔබතුමාගේ මාධ්‍ය ජාලය හරහා රනිල්ට බණින්න රන් ටයිම් එක දෙයි ඕක ඔයි මීඩියා ජිමික්ලි ඔබතුමාගේ ඔබතුමා සාමාන්‍ය නිවුස් ප්ලාන් කරන කෙනෙක් ඔබතුමාගේ ජීවිතේම ඔයි නිකන් ගේම් වලින් ඩීල් වලින් හරිද එහෙට මෙහෙට පත්තු කර ගැනීම වලින් ඔබතුමාගේ දේශපාලන විශාල දේශපාලන ව්‍යාපාරයක් විශාල බංකොලොත් බවට පත් කරේ ඔබතුමාගේ ඔය නිකන් ගේම් වලින් දේශපාලන ඔබතුමා මතක තියන්න ගේම් වලින් දේශපාලන කරන්න බෑ ඔබතුමා දැන් ඔය පුටුවේ වාඩි වෙලා ඉන්නේ ගේම් මේකේ නිසා ගේම් වලින් දේශපාලනේ తాවකාලිකයි ගේම් වලින් දේශපාලන කරන හැම කෙනාම ඉතා කෙටි කාලයක් තුල කුණුබක්කිය උරුම වී තිබෙනවා ඔබතුමා ලෑස්ති නම් මේක මාස 6කින් කරන්න මම ලෑස්ති මම එහෙම ඔබතුමා නෙමෙයි ඕනෑක් කෙන්ට කරන්න පුළුවන් කෙටි කාලෙකින් මේක අරගත්තේ මේ හොඳ අහන්න නෙමෙයි අන්තිමට මගේ නම නැති වෙන්නේ නැහැ කාට හරි පුළුවන් නම් මාස 6න් 8න් ගාන මේක දාලා ඒක දීලා යන්න මට ප්‍රශ්නයක් නැහැ ෆයිට් එක අපි ඕනනම් බාර ගන්නම් මේක බාර ගන්න ලෑසි හැබැයි මේ ආර්බුදය මුළුමනින්ම ගොඩ ගැනීම සඳහා නම් ජනවරමකින් නව ආණ්ඩුවක් ගොඩ නගා ගත යුතුයි ඔබේ ස්ථාවරය මම දන්නවා මටත් ඕනලා තියෙන අපි හැම එකකටම වල තියෙන්නේ කොහොම ඉන්ධන ලැබලා දෙන්න ආහාර ලැබලා දෙන්න මේක නැති කරන්න ඒ ගැන අපි සාකච්ඡා කරමු දේශපාලනය ගැන කියනවා නම් මගේ හැටිති මම ඔබතුමාට එක උපදෙසයි දෙන්නේ ධම්මපදයේ කියවනවා කෝප් කමිටුවේ නිර්දේශ සහ තීරණ ක්‍රියාත්මක නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් පවසනවා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී කෝප් කමිටුව විසින් සිදු කරන ලද නිර්දේශ සහ තීරණ ක්‍රියාත්මක නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් ප්‍රකාශ කළා. එසේම 2022 පෙබරවාරි 23 වන දින සිට මේ දක්වා කාල සීමාව තුළ සිදු කරන ලද කෝප් කමිටු විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කිරීමද මෙහිදී සිදු වුණා. මේ අනුව කමිටු සභාපතිවරයා සඳහන් කළේ මෙම කාල සීමාව තුළ සිදු කළ විමර්ශන එක් වර්තාවක් ලෙස සකස් කර ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකා න්‍යායලයින් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය දැව සංස්ථාව මහජන බැංකුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය සීමා සහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන ඇතුළු ආයතන කිහිපයකට අදාළ තිරණ මෙම වර්තාව තුළ ඇතුළත් බව චරිත හේරත් මහතා පැවසුවා.
මේ සියලු අර්බුදකාරී තත්වයන්ට වගකිව යුත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව බව කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. එමෙන්ම මෙම අර්බුදයේ වගකීම බාරගෙන සිය තනතුරු වලින් ඉල්ලා අස්විය යුතු බවයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. රාජපක්ෂ පවුල ජනතා අප්‍රසාදයේ මැත්තේ තවමත් බලයේ රැඳී සිටමින් සිය කූට උපායන් ක්‍රියාත්මක කරන බවයි කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් පැවසුවේ. නව අගමැතිතුමාගේ පත්වීමත් සමග සාධනීය වෙනසක් ඇති කිරීමට කාලයක් ලබා දීම අවශ්‍ය වූයේ ටික කලක් නිහඬව සිටීමට අප තීරණය කළද එහෙත් දැන් තව දුරටත් නිහඬව බලා සිටිය නොහැකි බැවින් රටේ ජනතාව වෙනුවෙන් මෙම ප්‍රකාශය කිරීමට මම තීරණය කළෙමි. අප රට අද පත්වී ඇති මේ උග්‍ර අර්බුදකාරී අසහනකාරී තත්වයට ඍජුවම වගක වේ යුතු වන්නේ ජනාධිපතිතුමා සහ රජය පසුගිය වසර දෙකහමාරක කාලය තුල ගන්න නාලද අදූරදර්ශී සහ අත්නෝමතික තීරණ බව පිළිගත යුතු වෙනවා. තවමත් අප දකින්නේ මේ කිසිදු ගැටලුවක් විසඳීමට රජයට කිසිදු සැලැස්මක් හෝ ඉදිරි දැක්මක් හෝ නැති බව. ඒ වගේම ජනතාව සැතපුම් ගණන් පෝලිම්වල දුක් විඳින්මින් ගෙවන අන්ත අසරණ තත්වයෙන් මුදා ගැනීමට එය අසමත් බවයි. මේ අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව समस्त රටවැසියා තුල පවතින අප්‍රසාදයක් මැද්දේ රාජපක්ෂ පවුල තවමත් බලේ රැඳී සිටීමයි. තම දේශපාලන බලය රැක ගැනීමට විනා ඉන් ජනතාවට සේවයක් කිරීමට ඔවුන්ට ලැබුණු සෑම අවස්ථාවක්ම ඔවුන් නිඳිත ලෙස පැහැර හැර තිබීමෙන් ඔවුන්ගේ समस्त වැඩපිළිවෙල දේශපාලන කූටෝපායක් බව ජනතාවට හොඳින් අවබෝධ වී තිබේ. ඔවුන් කෙරෙහි ජනතා විශ්වාසනීයත්වය සහ මුලින්ම බිඳ වැටී තිබේ. ඒ නිසා රටේ දුක් විඳින මහ ජනතාව වෙනුවෙන් මම ජනාධිපතිතුමාගෙන් හා රජයෙන් උදක්ම ඉල්ලා සිටින්නේ බලේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිති ඔවුන්ට නැති බැවින් රට වැටි ඇති මෙම ඛේදනීය තත්ත්වයේ වගකීම බාරගෙන තවදුරටත් ජනතාව පීඩාවට පත් නොකර තම තනතුරු වලින් ඉල්ලාස්වි රටේ අනාගතයේ ජනතාවට නැවත බාර දෙන ලෙසයි. ඒ අනුව ජනතාව පතන සම්පූර්ණ ව්‍යුහාත්මක දේශපාලන වෙනස විශ්වසනීයත්වයෙන් සහ විනිවිදභාවයෙන් යුතුව සිදු කර ගැනීම සඳහා අන්තර්කාලීන ਸਰවපාක්ෂික රජයක් පිටුවා ගත හැකි වෙනවා. සියලු දෙනාට පිළිගත හැකි තාක්ෂණික සහ විද්වත් කමිටුවක් කරා විශේෂඥ උපදේශ ලබා ගනිමින් මෙම කෙටි කාලීන රජය පවතින ගැටලු ඉක්මනින් විසඳීමට කටයුතු කළ යුතු වෙනවා. වේවෙන විට ආණ්ඩුව තබන සෑම පියවරක්ම අසාර්ථක වී ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. ආණ්ඩුවේ බලවතුන්ගේ සාපේද ජනතාවට ගෙවන්නට වෙලා තිබෙන බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. රටේ පාඩකයින් බීරි අඩින්ට වීණා ගායනා පත් වෙලා තිබෙන්නේ අද. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවලා මේ දුග්ගණේලේ ළමයි දන්දාණි දාත් කරන්න. කෙටින්ම කියනවා නම් ආණ්ඩුව තබන අඩිය පෙළලායි තිබෙන්නේ. අපට අවසාන වශයෙන් කියන්න තිබෙන්නේ ඇහුම්කන් දෙන්න බැරි නම් කරන්න බැරි නම් තවත් ජනතාවට දුක් නොදී ජනතාව බඩගින්න නොතියා රට විනාශ කරන්නේ නැතුව ගෙදර යන්න මං හිතනවා මේක මහා දේව සාපයක් ආණ්ඩුවේ බඩවතුන්ගේ සාපය ජනතාවට ගෙවන්න වෙලා තිබෙන්නේ මාමුදත් ගොඩ ගන්න තත්ත්වයට ඇවිල්ලා තිබෙනවා ජනතාවට මංජක වවන්න අපි ආණ්ඩුව පත් කරේ නැහැ ගොවිදන් කරන්න ආණ්ඩුව පත් කරේ නැහැ එළවලු වවන්න කිය අපි ආණ්ඩුව පත් කරේ නැහැ දැන් ආණ්ඩුව මොකද්ද කියන්නේ වවපල්ලා මේකට ආණ්ඩුවක් ඕනේ නිකම්ම අද කට මැත දොඩවන ඈත බලන්නේ නැපි මහා දුර්මුඛ ආණ්ඩුවක් රජයක් අපි පත් කරගෙන තිබෙන්නේ දැන් මොනවත් කවුරු කොහොමකත් හරියන්නේ නැහැ රජය ගෙදර යන කාලය ඇවිල්ලා අවසානයි උඹලා ගෙදර පළයල්ලා මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ටෙලිවැකිය ලියන්න වෙන්නේ ඊට ආසන්නේම සිදුවන්නට පුළුවන් මහා විනාශයක් ගැන පූර්ව දැනුම් දීමක් කරන්නටයි. දැනටමත් ඒ විනාශයේ සමහර ලක්ෂණ මතුවෙමින් තිබෙනවා. කෙසේ හෝ අප අපම එක්ව බේරා ගත යුතු, නවතා ගත යුතු, තේරුම් ගත යුතු මේ විනාශය කුමක්ද? ඔබත් මමත් ඊට හොඳින් දන්නවා අද රටට කුමක්ද සිදුවලා තියෙන්නේ කියලා. තාමත් ඇස්කන්නාසා නැති උන්දලා ටික දෙනෙකෝ ඉන්නවා. ඒ කිසිම දෙයක් මේ කිසිම දෙයක් පේන්නේ නැති ඒ ඉන්නේ පාර්ලිමේන්තුවේ මොකද ඒ උන්දලගෙන් වැඩි පිට
පිරිසකට තාම ඉන්ධන ටික ලැබෙනවා. ඉන්ධන වලින් කොමිසුත් තාම ලැබෙන උන්දලා ඉන්නවා. ආහාර බෙහෙත් රෝහල් වෛද්‍යවරුන් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ වගේ වගක් නැහැ යාලට. විදේශ රටවලට හරි ගිහිල්ලා බෙහෙත් ගන්න ඒගොල්ලෝ ගාව සල්ලි තියෙනවා. එහෙම නැති මෙරට බහුතරයක් වූ සාමාන්‍ය මිනිසුන් තමයි අද ටෙලිවැකියේ ප්‍රධානතම මාතෘකාව බවට පත් වෙන්නේ. ප්‍රධානතම පණිවිඩය අරගත යුත්තේ ඔබයි. අද ටෙලිවැකියේ පළමු කණ්ඩායම වන මෙරට ඔබත් මමත්, ඒ කියන්නේ සාමාන්‍ය මිනිසුන් ලෙස විඳින දුක් යම් ප්‍රමාණයකට මතක් කරගමු. ඒක හඳුනගන්නේ නැතුව අවශ්‍ය පණිවිඩේ දීලා වැඩක් නැහැ. අදත් සාමාන්‍ය රටවැසියෙකුට ජීවිතේ අහිමි වුණා. ඒ ඉන්ධන පෝලිමක රිය ඇතුළේදී. දැන් 10-15 දිනක් විතර මෙන්න මේ පෝලිම්බල මිය ගිහිල්ලා තියෙනවා. අම්මල දරුවන් අරන් ගඟේ මුහුදේ පනිනවා. කන්න නැතුව ණය බර දරා ගන්න බැරුව. තවත් සමහර පියවරුන්ට රැකියාව අහිමි වෙලා කුලී වැඩක්වත් හොයා ගන්න බැහැ. දරුවන් හාමතේ දුම්රියට බෙල්ල තියෙන පියවරුත් ඉන්නවා. දරුවන්ට කන්න දෙන්න විදියක් නැහැ කියලා මහපාර මැද්දට වෙලා බෝඩ් අල්ලගෙන ඉන්න තාත්තලා ගැනත් අහන්න ලැබෙනවා. වයසක අම්මල තාත්තලා රෝහලේ ක්ලිනික් එකට ඇවිත් එක්ක දොස්තරලා නැහැ නැත්තම් ඖෂධ නැතුව ආයේ හැඬු කඳුලින් හැරලා යනවා. පුංචි මාළු කිලෝයක ඉතිහාසය පළමු වතාවට රුපියල් 1500 පනිනවා. සහල් කිලෝ එක රුපියල් 300කට ආසන්නයි. දරුවන්ගේ පාසල් ගමන නතර වෙලා අම්මා ගෑස් පෝලිමේ, තාත්තා ඉන්ධන පෝලිමේ, සමහරුන් දින 5-6 ඉන්ධන පෝලිම්බල. ඉන්ධන පෝලිම්බල දැන් ඇත්තටම මරණ වරෙන්තුව ලියන තැනක් බවට පත් වෙලා. හදිස්සියකට ප්ලේන්ටියක් බීලා වඩේ එකක් කාලා කුසගින්න පොරව ගන්න තිබුණු පුංචි ලෑලි කඩ වැහිලා ගිහිල්ලා සතුටින් ඉන්න ඕනේ ගැබිනි මව්වරුන් කෑන් අරගෙන තෙල් පෝලිමේ. අම්මටයි දරුවටයි දෙන්නටම ත්‍රිපෝෂ ටික නැහැ. දැන් එක දිගටම ටෙලිවැකි 10ක් හරි ලියන්න පුළුවන් මේ විනාශය ගැන, මේ රට කාබාසිනිය කළ අපරාධකරුවන් ගැන. දැන් අප අපෙන්ම ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නය අහන්නයි මේ සූදානම. මේක තමයි වැදගත්ම ප්‍රශ්නේ. කවුද මේ අපරාධය කළේ? කවුද මෙතනට අපව ඇදලා දැම්මේ? අපේ රටේ පොලිසියද? අපේ රටේ නාවික ගුවන් යුද හමුදාවද? අපේ රටේ වෛද්‍යවරුන්ද? හෙද හෙදියන්ද? වෛද්‍යවරුන් නම් දෙතුන් දෙනෙකු මේ අගාධයට රට ඇදලා දාපු කණ්ඩායමේ ඉන්නවා. නැත්තේ නැහැ. එහෙම වෛද්‍යවරුන් දෙතුන් දෙනෙකු එදා රටටම කිව්වා ගෝඨාභයගෙන් තොර ලොවක් නැහැ කියලා. කාබනික පොහොරින් රටම ස්වයංපෝෂිත කරමු කියලා කෑ ගැහුවා ඒ දොස්තරලා එක්කෙනෙක් දෙන්නෙක්. රටටම අන්නපු අය අතර දොස්තරලා ඉන්නේ එක් අයෙකු හෝ දෙන්නෙකු පමණයි. අනිත් වෛද්‍යවරු ඉතාම සාමාන්‍ය උදවිය. මේ නිසා ඇත්තටම මේ ප්‍රශ්නය අද මමත් ඔබත් මුහුණ දෙන මේ විනාශයට වග කියන්න ඕනේ පොලිසිය, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව එහෙම නෙමෙයි කියලා පෙන්වන්නයි. අත්‍යවශ්‍ය සේවා යටතේ ඉන්ධන ටික ගන්න එන දොස්තරලා, නර්ස්ලා නෙවෙයි පෝලිම් හැදුවේ. ඔබවත් මමවත් පොලිසිය අයවත් ත්‍රිවිධ හමුදාවත් නෙවෙයි මේ පෝලිම් හැදුවේ. මෙරට පාලනය කරන ධනය හොරා කෑ රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලන නඩයයි. හොරු රකින්න ගමන් ඔළුවේ අසූචි තියාගෙන මන් සුදනා මන් සුදනා දැන් මට තමයි රට ගලව ගන්න පුළුවන් කියලා කයිය ගහපුහා කයිය ගහන අගමැති රනිල් ඇතුළු රාජකීය නඩයයි. මේ තමයි රටත් ඔබවත් මාවත් මෙතනට ඇදලා දාපු අපරාධකාරීන්, මහපාරට ඇදලා දාපු පාලකයින්. නමුත් දැන් අප විරෝධේ පාන්නේ කාටද? අද මහමග ඉන්ධන පෝලිම්බල ගහමරා ගන්නේ කවුද? සාමාන්‍ය ජනතාවයි එක්ක පොලිසියයි නැත්තම් ත්‍රිවිධ හමුදාවේ අයයි. අන්තිමට හමුදාවයි පොලිසියයි පවා ගහමරාගත්ත තැන් තිබුණා. මේක තමයි මේ දුෂ්ට අදම පාලකින්ගේ අවසන් තුරුම්පුව. හොර දේශපාලනඥින්ගේ තක්කඩින්ගේ අවසන් නවාතැන් පොළ එක්කවාගම් වාදය නැත්තම් ජාතිවාදය එහෙමත් නැත්තම් කුලවාදය. අඩුම ගානේ වඳ කොත්තුවක් හරි එයි. එහෙමත් නැත්තම් මුස්ලිම් ඇඳුමක් ඇඳගෙන ඩප්පියක් හරි පුපුරවයි. එතකොට ප්‍රශ්න අමතකයි, කුසගින්න අමතකයි, තෙල් පෝලිම් අමතකයි. අපි අපිම මරා ගන්න තැනට ඒවි. සඳළු තලවලට වෙලා දියවන්නාවට වෙලා මේ හොර තක්කඩි දේශපාලනඥින් අපට බණ කියාවි. අපටම උන්ගේ බෝල පා
පාස් කරાવી දැන් මේ දේශපාලනඥින්ට අවශ්‍ය සාමාන්‍ය ජනතාව සහ එක්කෝ පොලිසිය නැත්නම් යුද නාවික හෝ ගුවන් හමුදාව අතර ගැටුම් ඇතිවන ලෙස ඊට අවශ්‍ය පසුබිම සකස් කිරීම ආණ්ඩුවේ දේශපාලනඥින්ගේ ගෙවල් වල වැසිකිලි හොදලා තරු ගහගත්ත තුට්ටු දෙකේ නිලධාරිනුත් ඉන්නවා නැත්තේ නෑ එහෙම උදවිය උසී කිව්ව ගමන් බුරනව වෙනුවට හපාගෙනම කන්න පයින්ව වෙඩි තියනවා මෑත ආසන්න සිද්ධි දෙක තුනක් දිහා හැරලා බලන්න රම්බුක්කන වෙඩි තැබීම නේද දැන් ඔය පොලිස් ලොක්කා මේ දවස්වල මහ ඔලු ගෙදර කැටගනිමින් ඉන්නවනේ හරි අපූර්වට ගාලු මෝදරට ගහන්න පාර කපපු පොලිස් ලොක්ක මතක් කරන්නකෝ තාම දේශපාලන රැකවරණය නිසා කට්ටි පණවිමින් ඉන්න අපූර්ව නේද ආසන්නම සිද්ධිය කුරුණෑගලදී මොලේ හයිය වෙනුවට කකුලි හයිය පෙන්නපු ආමි අමනුස්සයා පොලිමේ ඉන්න මිනිස්සු ඉන්නේ බඩගින්නේ මතක තියාගන්න නින්දක් නැතුව ගෙදර අය බඩගින්නේ තමුන් වගේ නිලධාරින්ට තාම මෙස් එකෙන් තුන් වේල සැපට කන්න ලැබෙනවා අඩුම ගානේ ඔය තමුන්ගේ පහළ නිලධාරින් ඔය ආමි එකේ කොල්ලෝ කෙල්ලෝ තමුන් වගේ තරුපටිකාරින් එක ගත්තාම මොනතරම් අමාරු ජීවිතයක්ද ගත කරන්න කියලා දන්නවද අනික ලැජ්ජාවක් නැද්ද ඉහළ නිලධාරියෙකු ලෙස මොලේ බලය වෙනුවට කකුලේ බලය පෙන්වන්න තමුන් වගේ තුට්ටු දෙකට හැසිරෙන නිලධාරින්ගේ තව ක්‍රියා එකක් දෙකක් ජාත්‍යන්තරට ගියොත් අයියේ IMF නෙමෙයි FMI වත් එන එකක් නැහැ IMF වාර්තාවේ කව පේජ් එකට දාන්න වෙන්නේ තමුන්ගේ පහර දීම මොන විදියට හූ කිව්වත් කෑ ගැහුවත් මෙහෙම පාරේ මිනිස්සුන්ට කකුලේ බලය බාහුව බලය උණ්ඩ බලය පෙන්වන්න බෑ කියලා තමුන්ලට උගන්නලා නැද්ද මේ තමයි දැන් නින්දිත දේශපාලනඥින්ගේ අවසන් බලාපොරොත්තු ඉටු කරන්න ඉන්න සමහර පහත් හැසිරීම් පෙන්වන නිලධාරීන් කරුණා කරලා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ඉන්න මහත්වරු ලෙස ක්‍රියා කරන බුද්ධිය ඇති ඔබටයි මේ ආයාචනය මතක තියාගන්න මිනිස්සු හාමතේ පෝලිම් වලට වැටුනේත් ඔබව මිනිසුන් ඉන්න පෝලිම් ළඟට දාලා තුවක්කු දික් කරගෙන දවසම බලාගෙන ඉන්න සැලැස්සුවෙත් කවුද කියලා හරියට තේරුම් ගන්න මේ ජනතාවගේ වේදනාවට හේතුව ඔබ හෝ ඔබේ කෝපයට හේතුව මේ ජනතාව නෙමේ ජනතාවටත් කියන්න ඕනෙම ඔබේ කෝපයට හෝ වේදනාවට හේතුව මේ පොලිස් හෝ ත්‍රිවිධ හමුදා නිලධාරීන් නෙමෙයි සැබෑවටම අපව මේ පෝලිමටත් ඔබව පෝලිම් වලට තුවක්කු එල්ල කරන්න සැලසුත් නින්දිත දේශපාලන නඩේටයි අප විරුද්ධ විය යුත්තේ සමස්ත නාවික ගුවන් යුද හමුදාසේම පොලිසියත් අපහාසයට ලැජ්ජාවට පත් කරන මෙවැනි නිලධාරීන්ට විරුද්ධ වීම සෑම පහළ නිලධාරියෙකුගේ වුණත් ඔබේ වගකීමක් අයිතිවාසිකමක් ඉහළ නිලධාරින්ගේ වැරදි අන පිළිපදින්න ඔබ බැඳී නැති බව මතක තියාගන්න ඔබට ඊට නීතියෙන් රැකවරණය තියෙනවා ඒ වගේමයි පෝලිම් වල ඉන්න ඔබත් එකක් මතක තබා ගත යුතුයි තීරුම් ගත යුතුයි ඒ මේ රට මෙතෙන්ට පත් කළේ ඔබ ළඟ පෝලිම් දිහා බලාගෙන ඉන්න මේ හමුදා හෝ පොලිස් බටේ නෙවෙයි රට මෙතනට ඇද දැමූ හොර නඩෙන් වැඩි හරියක් ඉන්නේ දියවන්නාවේ කකුලේ බලය පෙන්නු බාහුව බලය පෙන්නන සමහර මෙවැනි නිල ඇඳුම්කාරීන් එක්ක සසඳනකොට ඊයේ දක්නට අසන්නට ලැබුණු මේ නිලධාරීන් මොනතරම් උතුම්ද කන්න පොන්නද නැත්ති අපි බඩ ටික කරන් දෙන්නද ඔයාලට ගෙදර දරුවන්ට කන්න අපි වාගේ දුක දන්නවා කියලා අපිට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා කරුණා කරලා පොලිමේ මරා ගන්න උන්ට විරුද්ධ වෙන්න පොලිමේ ඉන්න කෙනෙකුට වතුර කෝප්පයක් හරි දෙන අපේ මනුස්සකම අවදි කරන්න එල්ටීටී යුද්ධයේ වෙලාවේ දෙමළ අම්මලව වඩාගෙන එගොඩ කළ යුනිෆෝම් එක ඇතුලේ ඉන්න ශ්‍රී ලාංකීය මිනිසයා ආදරණීය මිනිසා සහයෝගීතාවයේ මිනිසා සංස්කෘතික මිනිසට මැරෙන්න දෙන්න එපා හොර දේශපාලන දූෂිතින් බයම ඔය අපතුල ඉන්න සංස්කෘතික මිනිසාටයි අපතුල ඉන්න සහයෝගීතාවයේ ආදරණීය මිනිසටයි ගාලු මෝදර අරගලයට ගැහුවෙම අදත් ඔය එක එකය චෝදනා කරන්නෙම ජාති ආගම් කුල බේද නැති එකමුතුවට බය වුණු පාලකීනුයි අපිවත් පොලිම් ළඟ ඉන්න පොලිසිය හෝ ත්‍රිවිධ හමුදාවත් නෙමෙයි මේ පොලිම් හැදුවේ රට බංකොලොත් කලේ දූෂිත දේශපාලනඥින්ගේ දේශපාලන කණ්ඩායමක් බව සිහි තබාගෙන ක්‍රියා කරමු කියලා අද ටෙලිවැකියෙන් අවසන් වශයෙන් ඉල්ලනවා
ඉන්දන පොලිමික සිටියේදී තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයටපත් වූ අවාසනාවන්ත පුවතක් අදත් වාර්තා වුණා. ඔහු වයස අවුරුදු 60ක අංගොඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ. තෙල් අර්බුදය දැන් රෝගී ජීවිතවලටත් බලපා අවසන්. ප්‍රවාහණය අඩපණ වෙලා. බලන බලන හැමතැනම තෙල් නිසා ගැටුම්. ටෝකන් අසාර්ථකයි. මේ හැම දෙයකින්ම පීඩාවටපත් වෙන්නේ අහිංසක ජනතාව. නමුත් බලධාරීන් නම් මේ ගැන ඇහෙන්නේ නැති ගානට අදටත් මුනිවත රකින්නවා. ඉන්දන පොලිමකට ඇවිත් ආපහු ගෙදර එයිද නැද්ද කියන තරම් අවිනිශ්චිත තත්වයකට දැන් අපේ ජීවිත පත් වෙමින් තිබෙනවා. ඉන්දන පොලිම් වල දින සති පැය ගණන් තමන්ගේ වටිනා කාලය ගෙවලා ඒ පොලිමේම අවසන් හුස්ම හෙලන්නයි ජනතාවට සිද්ධ වෙලා තියෙන්නේ. තෙල් පොලිමක සිදු වූ 17 වන මරණයත් අද වාර්තා වුණා. මේ පුත්කලයට මේ විදිහට තෙල් පොලිමට එන්න ඇත්තේ තෙල් ටික ගහගෙන ඉක්මනටම ගෙදර යන්න වෙන්න ඇති. ඒත් මේ අදම උද්දච්ච පාලකීන්ගේ නොමනා වැඩ නිසා හිතුවවත් නැති විදිහට කාත් කවුරුත් නැතුව පාරක් අයිනේ ජීවිතේම දාලා යන්නයි මොහුට සිද්ධ වුනේ. මෙලෙස ජීවිතක්ෂයටපත් උනේ අංගොඩ ගොතටුව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුත්කලයෙකුයි. පාලකීන්ගේ සැලැස්මක් නැති අදූරදර්ශී තීරණ නිසා ජීවිතෙන් වන්දි ගෙවන්නේ අහිංසක ජනතාව. මේ නැති උනේ තවත් ලස්සන පවුලක ආදරේ වෙන්න පුළුවන්. දරුවෙකුට තාත්තෙක් වෙන්නත් පුළුවන්. අම්මෙක්ට පුතෙක් වෙන්නත් පුළුවන්. නමුත් මේ කිසි දෙයක් ඇහෙන්නේ පේන්නේ නැති ගානට පාලකීන් මුනිවත රැකීම පිළිකුල් සහගතයි වේදනාත්මකයි. පොලිම්වල විතරක් නෙවෙයි රෝහලට යන්න බැරුව රෝහල්වල වෛද්‍යවරුන් නැතුව අපේ මිනිස්සු විශාල පිරිසකගේ ජීවිත දැන් අනතුරේ. මේ ඉන්දන හිඟියත් එක්ක දිවයිනේ ප්‍රදේශ කිහිපයකම රෝහල් කටයුතු බිඳ වැටිලා අවසන්. වෛද්‍යවරුන් පාරේ රෝගීන් මර ඇඳේ. අද වෙනකොට ගලින් බිඳුරුවැප ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන්ම නවතා දමලා. වෛද්‍යවරුන්ට තෙල් පොලිමට වෙලා බෙහෙත් තුණ්ඩුව ලියන්න වෙන දවස වැඩි ඈතක නම් නැහැ. අතිසාරයට අමුඩේ ගහන ඇමති කංචන ගෙටෝකන් එක ආරම්භක දවසේ ඉඳලා ෆේල් කියලා රටම දන්නවා. නමුත් තාමත් කංචන දන්නේ නැහැ. මේ ටෝකන් හැදුවේ සාමාන්‍ය ජනතාවටයි ආරක්ෂක අංශයි අතර ගැටුම් නිර්මාණය කරන්නද කියලත් සැකයක් මතුවෙනවා. සැලැස්මක් නැති ටෝකන් නිසා අදත් ප්‍රදේශ කිහිපයකම උණුසුම්කාරී තත්ත්වයන් වාර්තා වුණා. කළුතර ප්‍රදේශයේදී ගුවන් හමුදාව ඉතා නිවැරදිව හා විනයගරුකව ඉන්ධන බෙදා හැරීම සිදු කරනු ලැබූ බවයි වාර්තා වන්නේ. නමුත් එම ස්ථානයට පැමිණි පොලිසියයි කියා ගන්නා පිරිසක් පොලිම් කඩාගෙන හැසිරෙනු ආකාරය අපමාධ්‍යවේදී නලින් රාජපක්ෂ සිය ජංගම දුරකථනයෙහි සටහන් කරගෙන තිබුණා. अरे पुलिस ही कट गया पुलिस है पुलिस है एक नहीं मैं अपने में किधर आ रहा है ना मैं तेरे कहाँ ने अच्छा तेरा जगह मांगे ना बलंद दिखे ना क्या ना मैं मीडिया मीडिया नहीं आईडी नहीं करना कहाँ उधर රත්මලානගුවන්හමුදා කඳවුරේ ඉන්ද්‍රහලේ හිමිකාරණියට හා කලමනාකරුට මරණීය තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි දෙකක් මේ වන විට ලැබී තිබෙනවා.
ඉන්ධන නැති නිසා දැන් බස් ධාවනයත් කොට උඩ. මේ නිසා ජනතාව දිනෙන් දින පත්වෙන්නේ දැඩි අපහසුතාවයකටයි. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.